ඕගලන් දැකලා තිනවකව නේද ඉස්සර මේ මේවට දාන ෆිල්ම් රෝල් දැකලා තිනවා ඔය ෆිල්ම් රෝල් වල තිබ්බා මේ ෆිල්ම් රෝල් හදලා තින්නේ මොනාගෙන්ද එක්ස්රේ කාඩ් වලින්ද එක්ස්රේ කාඩ් හදලා තින්නේ තාම මොන හරි කාඩ් එකක් කියලා රසායනික ද්‍රව්‍යයන් කීපයක් එකතු කරලා තමයි හදලා තියෙන්නේ ඒක ඒකෙදි වෙන්නේ आलोके उरागन्न प्रमाणियन तमा एक सटहन वे नैकियाँ देस अभी एक ईएसओ आगे गेला सेलोलाइट कियन द्रव्य दागनतम सेयापटे हदल तिब्बे युट इसरती मेके सेयापटे मेतन दाल मेक हईकर गंडती हईकर गरला मेक वाहनवा वहाल कैमरा वगत्ता मेतनी आलोके सटहन वे सेयापटे युट सेयापटे लबागन को दंग अभी दान මේ මොනාද පාලනය කරගන්න ඕනි ආලෝකේ පාලනය කරගන්න ඕනි ආලෝකේ පාලනය කරගන්නේ මොකෙන්ද ඇපර්චර් එකෙන් මෙතනින් අපි ආලෝකේ පාලනය කරගන්නවා අපි ඒක උඩ දැනගන්න ඕනි ඒක පස්සේ කියලා දෙන්නම් මේ ලයිට් එකට මොන ඇපර්චර් එකද එන්න ඕනි කියන එක දැනගෙන ආලෝකේ පාලනය කරගෙන ගැහුවට පස්සේ ඒ පටියේ තමයි සටහන් වෙන්නේ අපි ගත්ත ඡායාරූපය ඒ පටියේ තමයි පස්සේ रासायनिक द्रव्य दाल सोदल एरगत्र पसी तीन फोटो एक एक तमें प्रिंट कर लाणी इतकोटे एक ईएसओ आगे किएला इसर फिल्म रोल तिब्बा सी देसी हार सी के एक गुडका दाने फोटोग्राफी करना इतर एक दाने इतकोटे ईएसओ आगे मैंने अभी पटांगा सी ए देसी तुनसी ने तुनसी ने सी देशीय हारसीय अटसीय ये विधिमय यानी अभी एक अभी सेयापट योदा छाया रूप करने मेक बाबी इवत्ला दें सेयापट एंडे इतकोट अभी डिजिटल तीरे मत देक योदा डिजिटल कैमरा इतकोट मेके तीयन अरे सांवेद के मंक सेंसर एक एक सटहन कलो ईएसओ प्रमाणी मेकट गंडोनी ईएसओ प्रमाणी मुखद किला थिंक मे एक ओगल कैमरा अतर दुनम तम दिनगंड पुलवासल कीला दिना ईएसओ अगे विनसें कोहमद कीला ईएसओ अगत्यानी अरविदीट ईएसओ सी इट पे देशीय हारसी अटसी दाह दिदह हारदह अटदह वैदीट अन्नी ये तो ईएसओ अगे वेन्नी मेक हेदे मुनागी अदालने एक मतकती आगत्तम मेकिंग वेन्नी ईएसओ अगे सीआई की अने आलोक उरागन प्रमाण अडुद वेड़ीद अडु ईएसओ सीएदि उरागन आलोक प्रमाण अडु अभी सेंसर दिन आलोक प्रमाण अडु आलोक प्रमाण तम ईएसओ सीएदि उरागा एवगे दिगुन अक्रागन दिशीट गियाम एवगे दिगुन अक्रागन हारसीट गियाम वैविध्यम ईएसओ अगे वेड़ी अन्नी द मेके ईएसओ आगे वेडिवेंड वेडिवेंड मुखदेन्नी अभी गण आलोके उरागण प्रमाण वेड आलोके वेडिवेन्ने आलोके वेडिवेन्न आलोके वेडिवेन्न हेतु मुखद ओ एपचे के आलोके पालने कल इन प्रमाण मे एपच एक अभी ओनी आगे दागन एच्चराई गण्य आलोके हे भाई मेहम उरागण प्रमाण संवेदी प्रमाण वेडि कल तेरना की එතකොට අපි හිතමු අපචේක 22ට දාලා ආලෝකයේ 100 දි උරා ගන්න නැත්නම් අපි මොකද්ද කරන්නේ? ISO එක හදා ගන්නවා 200ට. එතකොට ටිකක් අරකට වැඩි ලයිට් වෙනවා ෆොටෝ එක. ඒකත් මදි නම් ISO එක 400ට දා ගන්නවා. ඒක මේකේ මේ පස්සේ තියෙනවා ඒක නෝට් එකක් විදිහට දෙන්නම් මං ISO එක කොහොමද යොදා ගන්න කියලා. මෙහෙම මතක තියා ගන්නකෝ. ISO එක කියන්නේ ආලෝකයේ උරා ගන්න ප්‍රමාණය විදිහට මතක තියා ගන්න. දැන් අපි සේයා පටයක් නැති නිසා අපි මේකේ ඩිජිටල් මේ ඩිජිටල් සංවේදකයක් නේ තියෙන්නේ මේ සංවේදකයට ආලෝකේ උරා ගන්න ප්‍රමාණයක් තියෙනවා අපි හිතමු ආලෝකේ උරා ගන්නේ 100යි කියලා පළවෙනි එක උරා ගන්න ආලෝක ප්‍රමාණය 100යි ඊට පස්සේ එන ආලෝක ප්‍රමාණය මදි නම් ඇපර්චර් එක වෙනස් කර ගන්න නැතුව මොකද කරගන්නේ උරා ගන්න ප්‍රමාණය වැඩි කරනවා ISO එක දා ගන්නවා අපි 200ට देशीय दितालोक उरागन प्रमाण मदीन दागन हारसीयट अभी हितम खलुवर दवसा एपचेक दालतीन एकटम
එකට දාන්න පුළුවන් කැම් ලෙන්ස් නෑ. මේ ලෙන්ස් වල තියෙන එක හේතුවක් තමයි මේ මේකෙදි මේ ලෙන්ස් වල සාමාන්‍යයෙන් 5.6 කියන එකෙන් පහලට තියෙන ලෙන්ස් අඩුයි. 5.6 3.5 කියලා තියෙනවා. 3.5 සිට 5.6 දක්වා තමයි මේකේ තියෙන්නේ මේ ඇපර්චර් එක. එතනින් එහා ඕන එකක් තියෙනවා 22ට යනකම් තියෙනවා. ඒ වුණාට හැබැයි මේ 3.5න් පහලට එන ලෙන්ස් අඩුයි, නිලෙන් අධිකයි. සාමාන්‍යයෙන් මේ 2.8 මේ තියෙන්නේ මේ ලෙන්ස් එකක්, zoom ලෙන්ස් එකක්, මේ ලෙන්ස් එක 103න් එහා යනවා. එතකොට දැන් මේ ලෙන්ස් එකේ යගේ අඩුම කීය තිබ්බේ? 1.8යි. හැබැයි මේක මිලෙන් අඩුයි. ඒකට හේතුව මේක zoom කරන්න බෑ. මේක එකම ප්‍රමාණයක ලෙන්ස් එකයි තියෙන්නේ. ගන්න පුළුවන් දුර මෙතන ඉඳලා ටීචර් ළඟට නම් ඒ දුර විතරයි ගන්න පුළුවන්. එතනින් එහා දේවල් ගන්න බෑ. ඒ වුණාට මේක 1.8ට ඇපර්චර් එක අරින්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මේ ලෙන්ස් එක රුපියල් දැන් නම් 25000ක් විතර වෙනවා මේ ලෙන්ස් එක. ඒකයි මං කිව්වේ මේක පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ. බිම වැටුන එකපාරක් හරි බිම වැටුනොත් මේක ඉවරයි. මොකද මේක ඇතුලේ තියෙන ඉතාමත් සියුම්නේ. සාමාන්‍යයෙන් දෙයක් ෆෝකස් කරලා ඒ ගානට ෆෝකස් කර ගන්නවා කියන්නේ මේක ඇතුලේ තියෙන ඉතාමත් සියුම් කොටස්. ඒකට චුට්ටක් හරි හානි වුණොත් ඊට පස්සේ මේක අපි ඩිජිටල් එකකින් ෆෝකස් කරද්දි මේක ෆෝකස් වෙන්නේ නැතු වෙනවා. ඒක නිසා මේ මුද්‍ර මතක තියාගන්න ඕනේ. දැන් තමන්ගේ නෙවෙයි වෙන්න පුළුවන් කැමරාව, ඒ වුණත් කාගේ හරි සල්ලිනේ. ඒකයි මං කිව්වේ අපි මොනා වෙන්න ඕනද? නම්‍යශීලී වෙන්න ඕනේ. කාගේ වුණත් සල්ලිනේ. ඒක නිසා මේක කවදාවත් බිම වට්ටන්නවත් අපිට ඕනේ නැත් තැන්වල තියන්න. මේක වාතයට නිරාවර වෙන්න ගොඩක් තිබ්බොත් මේක ඇතුලේ හැදෙන ෆංගස් එනවා කියලා කියන්නේ අපි. ඔව්, දිලීර පුස් වගේ දේවල් බැඳුනට පස්සේ දැන් මේකේ බැඳිලා තියෙන්නේ. මේක ඔයගලන්ට බලවොත් පේනවා මේ වටේ පුස් බැඳිලා තියෙන්නේ. ඒක හේතුවක් තමයි මේ පැත්තේ තියෙන කාලගුණය සීතලයිනේ. පරිසරයේ තියෙන මේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. ඒවා මේකට උරා ගත්ත ගමන් අයින් කරන්න බෑ. සාමාන්‍යයෙන් මේකක පුස් අයින් කරන්න මේ තියෙන ෆංගස් අයින් කරන්න ගියොත් රුපියල් 5000ක් විතර වියදම් වෙනවා. ඒක නිසා මේවට වෙනම තියෙනවා දාන්න උපකරණ තියෙනවා. ඉතින් ඒක නිසා මේ 2.8 වලින් මේ 3.5 වලින් මෙහාට එන ලෙන්සස් ගොඩක් අඩුයි. අපි හිතමු කලවර දවසක් 3.5 වලටම ඇරියා. ඒත් ගන්න බෑ කරවරයි. එතකොට මොකද කරන්නේ? ISO එක 100 තිබ්බේ. බැරි නම් මොකද කරන්නේ? 200ට දාගන්නවා. ඒත් මදි. 400ට දාගන්නවා. එතකොට ඇති වෙන්න පුළුවන්. ආන් ඒකේ තමයි ISO අගයන් කියලා කියන්නේ. තේරුණාද? හරි. එතකොට දැන් ලෙන්ස් එකේ ගොඩක් දේවල් කියලා දුන්නා. මොනවාද? ලෙන්ස් එකේ කියලා දුන්නා, ඇපර්චර් එක කියලා දුන්නා. ඊට පස්සේ මේක තියෙන්නේ කොහෙද? මේක තියෙන්නේ අපේ කැමරාවේ ඇතුලේ. මේ යගේ වෙනස් කරන සටහන් වෙන තැන තියෙන්නේ කැමරාවේ ඇතුලේ.